Hello everyone, ඔගොල්ලෝ හැමෝටම සුබ උදෑසනක්. අද වීඩියෝවෙන් මම ඔයගලන්ට අරගෙන ආවේ කැනඩාවේ මම කරපු වයින් ටුවර් එකක් ගැන. කැනඩාවේ මම ඉන්නේ බ්‍රිටිෂ් කොලොම්බියා පළාතේ කෙලෝනා කියන ප්‍රදේශය. මේ ප්‍රදේශය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඕකනාගන් වැලී කියලා. මේක කැනඩාවේ වයින් නිෂ්පාදනය කරන ප්‍රධානම කලාප දෙකෙන් එක කලාපයක්. ඉතින් ගොඩක් වෙලාවට විවිධ පළතුරු වර්ගවලින් මේගොල්ලෝ වයින් නිෂ්පාදනය කරනවා. අද ටුවර් එකට මම තෝරගත්තේ මේ පළාතේ තියෙන ඒන්ෂන්ට් හිල් වයිනරි එක. අපි එහෙනම් ගිහිල්ලා බලමු. මේ තමයි වයිනරියකට ඇතුල් වෙද්දී එන්ට්‍රන්ස් එක පේන විදිහ. වින්ටර් එකේ හින්දා ගොඩක් ඩ්‍රයි වෙලා. අද මේගොල්ලෝ වයින් වැලන්ටයින් හින්දා වයින් ටේස්ටින් එකක් තියෙනවා. ඒකටත් මේගොල්ලෝ සූදානම් වෙලා පොඩි බෝඩ් එකක් දාලා තියෙනවා වැලන්ටයින් වලට වයින් ටේස්ට් කරනවයි කියලා. මේ තමයි අපි වයිනරියකට ඇතුල් වුණාම මේකේ ඉන්ටීරියර් ඩිසයින් එක පේන විදිහ. ඔයගොල්ලන්ට පේනවා මේගොල්ලෝ ගොඩක් වයින් ග්ලාසස් තියලා මේගොල්ලෝ අද එන විසිටර්ස්ලට මේගොල්ලෝ පොඩි බ්‍රවුනීස් වගේක් සූදානම් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති විවිධ වයින් වර්ග තියෙනවා මේ වයිනරියකේ. වයින් ජාති පහක් තියෙනවා. මේගොල්ලෝ ටෙස්ට් කරන්න දෙන්නේ වයින් ජාති තුනයි. ඒවගේම වයින් බෝතලයක් ගන්නවා නම් මේ වර්ග තුනම ඔගලන්ට පුළුවන් ෆ්‍රී ටෙස්ට් කරන්න. මේ විදිහට තමයි මේගොල්ලෝ මේකේ සෙටින් එක හදලා තියෙන්නේ. දැන් අපි බලන්නේ මේගොල්ලෝ වැලන්ටයින් එකට කොහොමද සූදානම් වුණේ කියන ආකාරය. මේගොල්ලෝ ගොඩක් ලස්සන ඩෙකරේෂන්ස් දාලා තියෙනවා අද. මේගොල්ලන්ගේ විවිධ වයින් ජාති පේන විදිහට තමයි මේගොල්ලෝ අද මේක ඩිසයින් කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේන්නේ බ්‍රිටිෂ් කොලොම්බියාවල තියෙන වයිනරිවල මැප් එකක්. මෙතන කෙලෝනා ලේක් කන්ට්‍රී, වෙස්ට් කෙලෝනා විවිධ පැති පේනවා ඔයගොල්ලන්ට. ඒ වගේම ඔයගොල්ලන්ට දැන් පේනවා මේ වින්ටේජ් ලුක් එක තියෙන ඉන්ටීරියර් ඩිසයින් එක වයිනරිකේ. මේක හරිම ලස්සනයි. නිකම් යුරෝප් ස්ටයිල් ගතියක් තමයි මේකේ අපිට දැනෙන්නේ වයිබ් එක මේක ඇතුළට ගියාම. මේගොල්ලෝ වයින් විතරක් නෙමෙයි, ඒගොල්ලෝ හෑන්ඩ් පේන්ට් කරපු වයින් ග්ලාසස් විකුණනවා. ඒ වගේම විවිධ ඕනමන්ට්ස්, ඒ වගේම හෑන්ඩ්මේඩ් කරපු ජුවෙලරි විකුණනවා මේගොල්ලෝ. ඒක විවිධ නෙක්ලස් ජාති, ඒ වගේම කරාබෝ. ඉතින් ඒ වගේම විවිධ පේන්ටිංස් මේ වයිනරි එක පුරාම තිබුණා. ඒ විදිහට ඒගොල්ලෝ විසිටර්ස් ලව ඇට්‍රැක්ට් කරගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරලා මේක හරිම ලස්සන තැනක් බවට පත් කරලා තියෙනවා මේ වයිනරි එක ඇතුලේ. මේගොල්ලෝ වයින් නිෂ්පාදනය කරන්නේ ගොල්ලන්ගේ බේස්මෙන්ට් එකේ. අපි දැන් උඩතට්ටුව තමයි බැලුවේ. දැන් බේස්මෙන්ට් එකට ගිහාම මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලෝ වයින් හදන්න පාවිච්චි කරන උපකරණ ඒගොල්ලන්ගේ සෙටින් එක පේන්නේ. මම මේ වගේ නම නම් දන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට විවිධ විදිහට විස්තර කරා. ඒගොල්ලෝ වයිට් වයින් හදන්නේ මෙහෙම, රෙඩ් වයින් හදන්නේ මෙහෙම කියලා. මම ඒ ගැන නම් ලොකු විස්තරයක් පැහැදිලි කරන්න ඇත්තටම අවබෝධය මදීමට. මේ වයිනරි එකේ මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ මිටි. ඒගොල්ලන්ගේ වයින් යාඩ් එකෙන්ම ගත්ත මිටි වලින් තමයි මේගොල්ලෝ වයින් නිෂ්පාදනය කරන්නේ. මේගොල්ලන්ගේ තියෙන ෆ්ලැග්ෂිප් වයින් එක තමයි බකෝනොයා. මේගොල්ලෝ කිව් විදිහට මේක ප්‍රංශයෙන් ගෙනාපු මිදි වර්ගයකින් හදන්නේ. කෙලෝනවල සහ ඕකනාගන් වැලී එකේ බ්‍රිටිෂ් කොලොම්බියාවල මේ වර්ගය තියෙන්නේ මේගොල්ලුන් ගාව විතරයි. සහ තව එක වයිනරි එකක මේක පොඩ්ඩක් නිෂ්පාදනය කරනවා. ඉතින් ඒක තමයි මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය. මේගොල්ලෝ
කිව්ව විදිහට මේ තමයි වයින් බොට්ලින් කරන ඒරියා එක. බොට්ලස් වලට දාලා මේ ඉස්සරහ තියෙන මැෂින් එකෙන් තමයි කිව්වා මේගොල්ලෝ මේවට ලේබල්ස් ගහන්නේ. දැන් මේගොල්ලෝගේ නම ඒන්ෂන්ට් හිල්. මේගොල්ලෝ මේ නම මේ විදිහට මේ බොට්ලස් වලට අටච් කරන්නේ මෙන්න මේ මැෂින් එකේ. මේක ඔටෝමැටිකලි වෙනවා කියලා. දැන් ඔයගලන්ට පේනවා ඇති මේගොල්ලෝ බේස්මන්ට් එකේ විවිධ පැල වර්ග තියලා තියෙනවා. ඇත්තටම මේගොල්ලෝ මේ සමායකට පාවිච්චි කරපු පැල ටික තමයි මේ විදිහට බේස්මන්ට් එකේ තියලා තියෙන්නේ. වින්ටර් කාලේ මාස 3ක් යනකම් මේ වයිනරි එක වහලා මේගොල්ලෝ ආයේ මාර්තු වල තමයි මේ වයිනරි එක අරින්නේ. ඒ හින්දා ඒගොල්ලෝ මේ පැල විවිධ විදිහට සූදානම් කරලා තියෙනවා. ටිකක් මේව මැල වෙලා මංකා වින්ට කාලේ හින්දා. ඉතින් ආයේ වින්ට කාලේ වුණායින් පස්සේ මේගොල්ලෝ මේක ගොඩාක් ලස්සනට සරසනවා සමයකට. දැන් ඔයගලන්ට පේන්නේ මේ පොඩක් වයින් යාඩ් එක පේනවා. ඒක හරිම ඩ්‍රයි වෙලා ගස් ටික මැලවිලා ආයේ තමයි සමයකට තමයි මේවා දළු දාලා එන්නේ. මේ තව පේන්නේ ඔයගලන්ට ඒගොල්ලන්ගේ ගෙස්ලා ආපහම ඉඳගන්න දෙන ඒරියා එක. මේක විශේෂම සමයකේ තමයි මේගොල්ලෝ ගොඩක් සූදානම් කරන්නේ ඒගොල්ලන් විසිටර්ස්ලට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි වයින් ටුවර් එක කරේ මගේ යාළුවත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. මේ වගේ තව වීඩියෝ එකක් හම් වෙමු. See you, bye.